tassa bhagavato arahato sammāsambuddhassa. Namo buddhaya pinna swaminahasa. Namo buddhaya swaminahasa. Shraddhavanta vasanavanta pinnatni. Gauravaniya pinna swaminahase samagin. Api nirantarayen sonduru niwan maga sadaham kathikavata samagin. සත්තිස් බෝධිපාක්ෂ ධර්ම ගැන කතා කළේ සතර සතිපට්ඨානය සතර සම්‍යක්ප්‍රදාන වීරිය ගැන මේ කතා කරන්නේ. ඉතින් මේ සතර සම්‍යක්ප්‍රදාන වීරියට පැමිණිලා ගුණධර්ම දියුණු කරගෙන දියුණුවක් කරා යන්නට කෙනෙකුට පුළුවන් වෙනවා තවත් කෙනෙකුට බැරි වෙනවා. එතකොට කෙනෙකුට පුළුවන් වෙනත් තවත් කෙනෙකුට බැරි වෙනත් ඒ කෙනාගේ තියෙන හේතු සම්පත් බලපාවි. ඒතර භාග්‍යවතුන් වහන්සේගේ දේශනා තුළින් අපට එලිපෙහෙලි වෙනවා දියුණුවක් කරා යන්න බාධා පිණිස පවතින දේවල්. ඒතර කෙනෙකුගේ ජීවිතයේ ධර්ම මාර්ගය තුළ දියුණුවක් කරා යන්න බාධා පිණිස වීරිය උපදවා ගන්න බාධා පිණිස පවතින්නේ කුමක්ද කියලා මේ මජ්ක්‍ධිම නිකායේ චේතෝ කියලා සූත්‍රය ස්වාමීන් වහන්සේ විස්තර වෙන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේත් එක්ක අද අපි බලාපොරොත්තු වෙන්නේ ඒ චේතෝ කියලා සූත්‍රයේ ඇසුරු කරගෙන අපේ ගුණධර්ම දියුණු කරන්නට බාධා වෙන කරුණු දැනගෙන ඒවා දුරු කරගන්නට උත්සාහ ගන්නටයි. ඉතින් ඒ නිසා ස්වාමීන් වහන්සේටින් අපි ඉල්ලා සිටිනවා මේ අපේ ධර්ම මාර්ගයට බාධා කරන ඒ බාධා කරුණු භාගතුනාදි කොයි විදිහටද අපට තෝරලා දුන්නේ අවසරයි පින ස්වාමීන් වහන්සේ. එහෙමයි පින ස්වාමීන් වහන්සේ, මේ චේතෝ කියලා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේ ඇත්තටම මේවා මේ සිතෙහි ඇනෙන හුල් පහක් පිළිබඳවත් සිතෙහි වැඳෙන බන්ධන පහක් පිළිබඳවත් තමයි දේශනා කරන්නේ. මේවා ඇත්තටම හිතේ ඇලෙන උල් බවටපත් වෙන්නේ, ඒ වගේම හුල් බවට මේ වැඳෙන බන්ධන බවටපත් වෙන්නේ මේ ඒ හුල් ඇනුනහම, ඒ බන්ධනයන්ට හිත බැඳුනහම වීරිය කරන්න නොහැකි වෙනවා භික්ෂුවට. එහෙමයි. අන්න ඒ නිසා ඉතින් මේ චේතෝ කියලා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේදී මේ උතුම් දෙසුම වදාරන්නේ පින්න ස්වාමීන් වහන්සලාට වදාරනවා, යස්ස කස්සච භික්කවේ භික්කුණෝ පංච චේතෝ කියලා අප්පහේන. යම් භික්ෂුවකට මහණෙනි මේ සිතෙහි ඇනෙන හුල් පහ කැළවිලා ගියේ නැත්නම් ප්‍රහීන වෙලා ගියේ නැත්නම් එහෙමයි පංච චේතසෝ විනිබන්ධ අසමුච්චෙන්න, මේ සිතෙහි බැඳෙන බන්ධන පහ මනවින් සිඳලා ගියේ නැත්තම්. සෝ අතිමස්මින් ධම්ම විනී බුද්ධින් විරුල්හින් වේපුල්ලං ආපජ්ජිසති නේතං ඨානං විජ්ජති. අන්නේ භික්ෂුව මේ ධර්ම විනී අභිවෘද්ධියකට විපුල භාවයකට දියුණුවකට පත් වෙනවා කියන එක ඒකාන්තයෙන් සිද්ධ වෙන්නේ නේතං ඨානං විජ්ජති, වෙන්නේ නැහැ කියන්නේ. එහෙනම් මේ දියුණුවකට යන්න බැරි වෙන්නේ මේ කියවෙන උල් පහක් හැඳි හිතක උල් පහක් ඇනේ තිබීමත්, ඒ වගේම බන්ධන පහකින් හිත බැඳී තිබීම. එහෙනම් පින්නස්සවන්නා මේ උල් පහ ගැනත් බන්ධන පහ ගැනත් මේ දේශනාවෙන් අපට හොඳට සවිස්තරව හොඳට තේරුම් කරලා දෙන ලෙස ඉල්ලා සිටිනවා. ඔසන්නස මේකේ උල් පහ හැටියට බුදුරජාණන් වහන්සේ මුලින්ම පෙන්වා දෙනවා, ඉද භික්කවේ භික්කු සත්තරි කංකති. මේ බුද්ධ ශාසනයේ භික්ෂුව ශාස්ත්‍රඥ වහන්සේ ගැන සැක කරනවා, විචිකිච්ඡා කරනවා, සැක කරනවා, විශ්වාස කරන්නේ ශාස්ත්‍රඥ වහන්සේ ගුණ නාදි මුච්චති අදහගන්නේ නැහැ. මේ සම්පසීදති, ඒ කෙරෙහි ප්‍රසාදයටපත් වෙන්නේ නැහැ. ශාස්ත්‍රඥ වහන්සේගේ උදාර ගුණ සම්පත්තිය ගැන, අරහන් සම්මා සම්බුද්ධ ආදී උතුම් ගුණ ගැන, බුදුරජාණන් වහන්සේට අකුසලයේ ගැන තිබ්බ අවබෝධය ගැන, අකුසලයේ ආදීනව පිළිබඳව බුදුරජාණන් වහන්සේට තිබ්බ අවබෝධය ගැන, කුසලයේ ආනිසංස පිළිබඳව බුදුරජාණන් වහන්සේට තිබ්බ අවබෝධය ගැන, අපි කලින් දේශනාවන් මතක් කරගත්තා බුදුරජාණන් වහන්සේ මේ අකුසල් ප්‍රහාණය කරන්න කිව්වා. ඒ අකුසල් ප්‍රහාණය කරන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ අප වුණා. එහෙමයි. අකුසල් ප්‍රහාණය වෙලා ගියා මේක හිතසුව පිණස පවතිනවා කිව්වා. අන්නේ අදාහ ගැනීම නෑ. යාය ඒ ගැන සැක කරනවා. ඒ ගැන පහදින්නේ නෑ. ඒ කියන්නේ ප්‍රසාදේ සිතේ පහන් බව යාට නැහැ. කුසල් වඩන්න කිව්වා, කුසල් වඩන්න පුළුවන් කියලා බුදුරජාන් වහන්සේ වදාලා ඒ සඳහා හැපවෙනවා කිව්වා. කුසල් වැඩුවහම ඒක හිතසුව පිණසම පවතිනවා කිව්වා. අන්න ඒ අදහා ගැනීම ශාස්ත්‍රඥ වහන්සේගේ
අවබෝධය ගැන අදහා ගැනීම යම් භික්ෂුවකට නැත්තම් බුදුරජාණන් වහන්සේ වදාරනවා තස්ස චිත්තං නනමති ආතප්පාය. ඒ භික්ෂුවගේ හිත නැමෙන්නේ නැහැ කියනවා කෙලෙස් තවන්න. මේ කෙලෙස් කියන්නේ වසවන්නහන්ස තැබිය යුතු දේවල්. එහෙමයි. අනුයෝගාය, ඒ කියන්නේ කුසල ධර්මයන්හි නිතර යෙදෙන්න. සාතච්ඡාය, සාතච්ඡාය කියන්නේ තමයි නිතර යෙදෙන්න. නිතර කුසල ධර්මයන් වඩන්න. පධානාය, පධං විර වඩන්නේ භික්ෂුවගේ හිත නැමෙන්නේ නැහැ කියන. අර ශාස්ත්‍රඥ වහන්සේ කියන සැකේ නම් වූ හුල ඇනී තිබීම නිසා. එහෙමයි. එහෙමනම් ස්වාමීන් වහන්සේ අපි මේ කතාබස් කරන වීරියට නොපෙමිනෙන්නට පළවෙනි බාධා වශයෙන් තියෙන්නේ භාගතුන් වහන්සේගේ අවබෝධය සදා නොගැනීම, සැක කිරීම. ඒක උලක් වශයෙන් මේ දේශනාවේදී විස්තර වෙන්නේ. එතකොට මේ වීරිය කරන්න හිත නැමෙන්නේ නැහැ කියන එකයි ඒ පළවෙනි කාරණාවේ මනාවකට ස්මත වෙන්නේ. ඒ විදිහට යම් කෙනෙකුගේ හිත නැමෙන්නේ නැද්ද කෙලස් තැවීමට, කුසල් දහම් වල යෙදීමට, නිතර වීර්යයෙන් වාසය කරන්න, පදං වෙර වඩන්න, ඒවමස්සයන් පටමෝ චේතෝ කිලෝ අපහින හොතේ. ඔන්න ඔය විදිහට යාගේ අර වීර්ය වැඩිම මුල් කරගෙන ප්‍රථම හුල හිතේ ඇනී පවතිනවා කියලා දේශනා කරනවා. එහෙමයි. ඊළඟට ඒ පළවෙනි හුල. ඒ දෙවෙනි හුල ගැන දේශනා කරනවා. ඒ වික්ෂු ධර්මයේ ගැන සැක කරනවා. විචිකිච්ඡා කරනවා. ඒ ගැන හිත පහදින්නේ නැහැ. අදහගන්නේ ධර්මයේ ගුණ. මේ ධර්මයේ මැනවින් බුදුරජාණන් වහන්සේ මුලස් සුන්දර ලෙස, මැදස් සුන්දර ලෙස, අගස් සුන්දර ලෙස පැහැදිලි වචනවලින්, පැහැදිලි අර්ථවලින් දේශනා කරලා තියෙනවා. පිළිපොන් නිවන් මගම අඩුවක් නැතුව, වැඩියක් නැතුව, අනුනන් අනදිකං, මේ පරිසුද්ධම් බ්‍රහ්මචරියං පකාසේති බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා කියලා එයා අදහගන්නේ නැහැ. මේ ජීවිතයෙන් මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කියන එක සැක කරනවා. අදහගන්නේ. ඊළඟට මේක අකාලික දහමක්. තමන් තුළට පමුණුවගෙන අවබෝධ කරන්න තියෙන දහමක් කියලා මෙයා මේ ධර්මයේ ගුණ අදහගන්නේ නැහැ. ඉගෙන සැක කරනවා. පහදින්නේ නැහැ. අන්න ඒක බුදුරජාණන් වහන්සේ වදානවා. ඒක තිබුණොත් එයාගේ හිත වීරිය වඩන්න, කුසල් වඩන්න, නිතර වීරියෙන් වාසය කරන්න එයාගේ හිත රැමෙන්නේ නැහැ. අන්න ඒක එතකොට හුලක් බවට පත් වෙනවා. ධර්මයේ සැක කිරීම. ධර්මයේ ගැන සැක කිරීම. භාගිතුන් වහන්සේගේ අවබෝධය සැක කිරීම පළවෙනි උල. උල. ධර්මයේ භාගිතුන් වහන්සේ වදාළ ධර්මයේ ගැන සැක කිරීම දෙවෙනි උල. ඒතර ඒ උල් දෙකම බාධා කරන්නේ මේ වීරිය වඩන්නට, වීරිය වැඩිම නවත්වන්නට තමයි බාධා කරන්නේ. බාධා කරන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. තුන්වෙනි හුල. එතකොට ඊළඟ හුල ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සංඝයා ගැන සැක කිරීම. ආදි ශ්‍රාවක සංඝරත්නය ගැන සැක කිරීම. මේ ධර්මය අවබෝධ කරගත් වේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහාගෙන මේ ධර්මය පුරුදු කරලා ප්‍රතිඵල ලැබුව පිරිස තමයි සෝවහන්, සකදාගාමි, අනාගාමි, අරහත් කියන උතුම් ඵලයන්ට පත් වූ පිරිසේ මාර්ගෙ හික්මුණු ශ්‍රාවකයෝ තමයි සංඝරත්නය. එහෙමයි. අන්නේ සංඝරත්නය ගැන සැක කරනවා. මෙහෙම පිරිසක් හිටියද නැද්ද දන්නේ නැහැ. මේ සංඝරත්නය උතුම් සුපටිපන්න, උජුපටිපන්න ආදී ගුණ අදහගන්නේ නැහැ. ඒකේ ප්‍රසාදයක් නැහැ. ඒ ශ්‍රාවකයන් මේ වීරියෙන් යුතුව මේ ධම්ම මඟ වඩපු ආකාරය ගැන යාට ප්‍රසාදයක් නැහැ. ඒ කියන්නේ මේ අවබෝධයක් නැහැ. අන්න ඒ ශ්‍රද්ධාව පැහැදීම නැති නිසා, සැක කිරීම නිසා යාගේ හිත නැමෙන්නේ නැහැ. එහෙමයි. කුසල් වඩන්න, අකුසල් දුරු කරන්න, වීරිය කරන්න, නිතර වීරියෙන් වාසය කරන්න යාගේ හිත නැමෙන්නේ නැහැ කියන. අන්න එතකොට ඒකත් උලක් බවට පත් වෙනවා. ඇන්ලා තියෙනවා මේ හිතේ. සංගය ගැන සැක කිරීම නම් උහුල. එහෙමයි සනස. ඒ තුනම බාධා කරන භාගතුන් වහන්සේගේ අවබෝධය සැක කිරීම, භාගතුන් වහන්සේ වදාළ ධර්මය සැක කිරීම සහ ඒ භාගතුන් වහන්සේ වදාළ ධර්මය අහලා ප්‍රතිඵල ලැබුවු මාර්ගඵල ලබන ඒ ශ්‍රාවක සංඝරත්නය ගැන සැක කිරීම පවා තමන්ට බාධාවක් වීරිය කරන්නට. එහෙම. ඒක උලක් වශයෙන් භාගතුන් වහන්සේ වදාළේ. එහෙම. හතරවෙනි උල හැටියට බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මේ ප්‍රතිපදාව ගැන, ශික්ෂාව ගැන. අදි සීල ශික්ෂාව අපිට බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන්නේ අනුපූර්ව වැඩපිළිවෙලක්, අනුපූර්ව ක්‍රියා, අනුපූර්ව සීකා හැටියට බුදුරජාණන් වහන්සේ මේ ධර්මාර්ගයේ දුකෙන් නිදහස් වෙන කැමති ශ්‍රාවකයා පුරුදු කරගන්න වැඩපිළිවෙලක් දේශනා කරලා තියෙනවා. එහෙමයි. සීල සමාධි ප්‍රඥා වශයෙන්. අන්නේ වැඩපිළිවෙල යා සැක කරනවා. ඒ කියන්නේ නිෂ්ඨාවට පැමිණෙන්නේ නැහැ. ඒ කියන්නේ අදහාගන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රසාදයට නැහැ. අන්න එතකොට යාගේ හිත නැමෙන්නේ නැහෙනි කුසල් වඩන නිසා. එයාගේ වීරියට හිත නැමෙන්නේ නැහැ. කෙලස් තැවීමට හිත නැමෙන්නේ නැහැ. නිතර වීරියෙන් වාසය කරන්න එයාගේ හිත නැමෙන්නේ
කුසීතව පාපී අකුසල ධර්මයන් හිතමින් වාසය කරන්න වෙනවා. මේක එතකොට හිතේ ඇනෙන යාගේ හිත වීරිය වඩන්න නැමෙන්නේ නැතිකොට හිතේ ඇනෙන හතරවෙනි හුල හැටියට බුදුරජාන් වහන්සේ වදාහන මාර්ගය ගැන වැඩපිළිවෙල ගැන සැක කිරීම ශික්ෂාව ගැන සැක කිරීම බුදුරජාන් වහන්සේ ගැන සැක කරනවා ධර්මය ගැන සැක කරනවා ශ්‍රාවක සංඝ රත්නය ගැන සැක කරනවා ඒ වගේම දහම් අවබෝධ කරන වැඩපිළිවෙල පුහුණු වෙන ශික්ෂාව ගැන විශ්වාසයක් නැති වුණාම ඒ ගැන සැක කළාම තමන්ටයි පාඩුව තමන්ටයි වීරිය වඩන්න හිත නැමෙන්නේ නැති කියලායි මේ දේශනාවෙන් තේරෙන්නේ. ඒකත් උලක් උල් හතරක් දේශනා ඇතර. එහෙමයි. උල් හතරක් අපි කතා කළා. පස්වෙනි උල හැටියට දේශනා කරන්න පින්නස්සානහස භික්ෂු සබ්‍රහ්මචාරීසු කුපිතෝ හෝති අනත්තමනු භික්ෂු සබ්‍රහ්මචාරීන් වහන්සේලා ගැන කියන තමන් සමග එකට මහානදම් පුරණ ධම්මග හික්මෙන ස්වාමීන් වහන්සේලා කල්යාණ මිතුරන් කෙරෙහි කුපිත වෙනවා. එහෙමයි. කෝප වෙනවා. තරහ සිත් ඇති කර ගන්නවා. නොසතුට සිත් ඇති කර ගන්නවා. ගැටුණු සිත් ඇති කර ගන්නවා. කිල ජාතෝ දේසේ නම් හුල එන ගන්නවා. ඒකේ අන්න ওই විදිහට භික්ෂුවක් තමන් සමග එකට වසන සබ්‍රහ්මචාරීන් වහන්සේලා ගැන කෝප සිත් ඇති කරගත්තහම තරහ සිත් ඇති කරගත්තහම ද්වේෂ සිත් නොසතුට සිත් ඇති කරගත්තහම ද්වේෂේ නම් හුල ඇති කර එන ගත්තහම එයාගේ හිත කෙලිස් තැවීමට නැමෙන්නේ නැහැ කියනවා. විතර වීරියෙන් වාසය කරන්නේ නැමෙන්නේ. කුසල් දහම් වල යෙදෙන්න හිත මේ සත්‍තිස් බෝධිපාශික ධර්මයන් හි යෙදෙන්න හිත නැමෙන්නේ නැහැ. පදහන් වෙර වඩන්න හිත නැමෙන්නේ නැහැ. අර නූපන් අපි කතා දැනගත්තානේ. නූපන් අකුසල් නූපද වීම පිණිස චන්දං ජනේති. වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති කියලා වෙර වීරියක සතර සම්‍යක් ප්‍රධාන වීරියේදී ගන්නවා කියලා බුදුරජාන් වහන්සේ ගන්න ඕනේ කියලා බුදුරජාන් වහන්සේ වදාළා. එහෙමයි. මේ විදිහට වීරිය කරන්නේ. ඊට පස්සේ නූපන් උපන්න කුසල් ප්‍රහාණය කරන්නේ. නූපන් කුසල් උපදව ගන්න. උපන් කුසල් වඩා වර්ධනය කර ගන්න කැමැත්ත ඇති කර ගන්න ඕනේ. ඊළඟට වෑයම් කරන්න ඕනේ. වීරිය ආරම්භ කරන්න ඕනේ. සිත දැඩි කොටගෙන වෙහෙස මහන්සි වෙන්න ඕනේ. අන්න ඒ සඳහා මෙයාගේ හිත නැමෙන්නේ මේ හුල් පහ යනුනහ. එහෙමයි. මේ අවසානට සඳහන් කර බල ඇතුළු මේ හුල් පහ යනුනහ මෙයාගේ හිත ඒ වීරිය සඳහා නැමෙන්නේ නැහැ කියන. එහෙමයි සනස. අවසාන වශයෙන් සිහිපත් කළේ මේ ක්‍රෝධ කිරීම තරහෙන් සිටීම. සබ්‍රහ්මචාරින් වහන්සේලා ගැන ගැටුණු සිතින් සිටීම. ඒක උලක් වශයෙන් ස්වාමීන් වහන්සේ අපිට තෝරලා දුන්නා මේ චේතෝකල සූත්‍රයේ පස්වෙනි කාරණාව. ඒ වගේම එතකොට මේ සූත්‍රයේදී මුලින්ම කියවුණා මේ මුල් මේ දියුණුවක් කරා නොයන්ට බාධා පිරිස පවතින මේ උල් පහක් ගැනත් බැඳීම් පහක් ගැනත්. දැන් ස්වාමීන් වහන්සේ විසින් අපට විස්තර කළේ උල් පහ ගැන. එහෙම භාගතුන් වහන්සේගේ අවබෝධය සැක කිරීම, වදාළ භාගතුන් වහන්සේ වදාළ ධර්මයේ සැක කිරීම, ඒ වගේම මගපරලාභී ශ්‍රාවක සංඝ රත්නයේ සැක කිරීම, හතර වෙනුව ශික්ෂාව නේ සනස්. එහෙම ශික්ෂාව ගැන පුහුණු වෙන වැඩ පිළිවෙල ගැන සැක කිරීම, අවසාන වශයෙන් පස්වෙනි උල තමයි සබ්‍රහ්මචාරින් වහන්සේලා වෙන ගැටුණු සිතින් කෝපයෙන් වාසය කිරීම. ඉතින් මේ හැම කාරණාවකදීම තමන්ට පාඩුවක් වෙන්නේ තමන්ට දියුණුවක් කරා යන්නයි බැරි වෙන්නේ. බුද්ධ ශාසනය. ප්‍රධාන වීරිය වඩන්න හිත නැමෙන්නේ නැති වෙන්නේ. ඒ වගේම ස්වාමීන් වහන්සේ පත් කළා තව කරුණු පහක් තියෙනවා කියලා මේ බන්ධන පහක්. අනේ ගැනත් ස්වාමීන් වහන්සේකින් විස්තර වශයෙන් දැනගන්න කැමතියි සම්. එහෙමයි. මේ සිතෙහි නොසිඳී පවතින මේ ධම්මගේ වෙරවිරි ගන්න බැරි වෙන විදිහට බැඳෙන බන්ධන පහ බුදුරජාන් වහන්සේ වදාරනවා මොනවද කියලා. ඉද භික්කවේ භික්කු කාමී අවීතරාගෝ හෝති. භික්ෂුව කාමයන් කෙරෙහි දුරු රාගය දුරු කරගෙන නැහැ. එහෙමයි. අවිගත ඡන්දෝ ඡන්දේ කැමැත්ත දුරු කරගෙන නැහැ. අවිගත ප්‍රේමෝ ප්‍රේමේ දුරු කරගෙන නැහැ මේ කාමයන් කෙරෙහි. ප්‍රේමනාප රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු කියනව මේ කාමයන් කෙරෙහි රාගය ඡන්දය ප්‍රේමය පිපාසාව මේ ගැන තියෙන පිපාසය දුරු කරගෙන නැහැ. පරිලාහය මේ ගැන හිතේ තියෙන දැවිල්ල තණ්හාව දුරු කරගෙන නැහැ. අන්න මේ නිසා ඒ භික්ෂුවගේ හිත නැමෙන්නේ නැහැ කියනවා මේ කාමයන් කෙරෙහි. එතකොට රාගය සහිතයි කැමැත්ත සහිතයි ප්‍රේමය සහිතයි පිපාසයෙන් ඉන්නේ මේක හොයමි. පරිදාහයෙන් ඉන්නේ තණ්හාවෙන් ඉන්නේ. අන්න මෙයාගේ හිතේ නිසා නැමෙන්නේ නැහැ කියනවා ආතප්පාය
කෙලෙස් තැවීමට කුසල් දහම් වල යෙදීමට විතර වීර්යයෙන් වාසය කරන්න. ඒවට හිත රැමෙන්නේ නැහැ කියලා. අන්න එතකොට ඒක බන්ධනයක් හිත වෙලා ගන්න බන්ධනයක් වෙනවා කියලා. මේ පළවෙනි බන්ධනේ. එහෙමයි. කාමයට ඇලිසිටීම. ඇලිසිටීම. තින ඇල්ම. කාමයට ඇල්ම. දෙවෙනි බන්ධනේ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න පින්න ස්වාමීන් වහන්සේ භික්ෂුව කය ගැන මේ විදිහටම රාගයෙන් ඉන්නවා. මේ හතර මහා ධාතුන්ගෙන් හටගත්තු මේ කිසලෙම් නේද සම්මස් නහර වලින් හටගත්තු මේ ශරීරය ගැන රාගයෙන් ඉන්නවා, ප්‍රේමයෙන් ඉන්නවා, කැමැත්තෙන්, ඒ ගැන තෘෂ්ණාවෙන්, පිපාසයෙන්. ඒව දුරු කරගෙන නැහැ. තණ්හාවෙන් වාසය කරනවා. එයා මේ කයම පෝෂණය කිරීම, කයම අලංකාර කිරීම කරමින් වාසය කරනවා. ඊගෙරි ආසාව දුරු නොකොටගෙන කයට බැඳිලා කයට බැඳිලා අන්න එතකොට එයාගේ හිත නැමෙන්නේ නැහැ කියන වීරියෙන් වාසය කරන්න. එහෙමයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ භික්ෂුවට මේ මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩනාදී ශික්ෂාපද පනවලා තියෙන මල්ගන්ධ සුවඳ විලවුන් වලින් මේ ශරීරය අලංකාර කිරීම ආදී වැලකී වාසය කරන්න නිසා සිල්පදයක් වශයෙන්. එහෙමයි. මෙන්න මේ විදිහට මේ කය කෙරෙහි රාගය පවත්වන කෙනාටත් මේ යා තමන්ගේ කයට වගේම අනුන්ගේ කය වලටත් බැඳෙනවා. එහෙමයි. අන්න එතකොට යාට වීරියෙන් වාසය කරන්න හිත නැමෙන්නේ නැහැ කියන. කාමයට බැඳුනහමත් බෑ. කයට බැඳුනහමත් බෑ. බෑ. ඊළඟට භික්ෂුව රූපය ගැන. එහෙමයි. රූපය කිව්වහම මෙතන සතර මහා ධාතුන්ගෙන් හටගත්තු සියල්. ඒ. කය විතරක් නෙමෙයි, බාහිර තියෙන භවෝග සම්පත් භික්ෂුවකට ගත්තාම විහාර ආරාම. එහෙමයි. සිවුරු පිරිකර, සිවුපසය මේ හැම දෙයක්ම රූප ගණයට අයිති වෙන්නේ. මේවට තියෙන රාගේ, කැමැත්ත, ප්‍රේමයේ, පිපාසාව, පරිදාහය, දැවිල්ල, තණ්හාව දුරු කරගෙන නැහැ. ඒක බන්ධනයක්. ඒක බන්ධනයක්. අනිත් කොටත් හිත වීර්යය කරන්න, අකුසල දුරු කරලා කුසල දියුණු කරගන්න වීර්යයට හිත නැමෙන්නේ නැහැ. නිතර වීර්යයෙන් වාසය කරන්න. අන්න එතකොට ඒකත් බන්ධනයක් වෙනවා. හතරවෙනි බන්ධනය කියන බුදුරජාන් වහන්සේ භික්ෂුව හොඳට බඩකට පිරෙනකන් වළඳලා හිට මේ නින්ද්‍රා සුඛයට, ඒ ඇඳපුටු වලින් ලැබෙන පහස, ලැබෙන සැපයට, නිදිමතෙන් ලැබෙන සැපයට ඇලුම් කරමින් නිදිසුවයෙන් වාසය කරන්න පෙළඹෙන. එහෙමයි. අන්න එහෙම මේ භික්ෂුව කටයුතු කළොත්, හොඳට බඩකට පිරෙනකන් වළඳලා හිටීම, නිදිමතින්ම කාලය ගත කළොත් ඒ භික්ෂුවටත් වීර්යය කරන්න හිත නැමෙන්නේ නැහැ කියන සන්නහස. එතකොට හතරවෙනි බන්ධනේ. පස්වෙනි බන්ධනේ බුදුරජාණන් වහන්සේ වදාරන්නේ භික්ෂුව මේ ගුණධර්ම පුරන්නේ, සිල් රකින්නේ, බණ භාවනා කරලා පතන්නේ මේ දිව්‍ය ලෝකයේ උපදින්න. මේ මන් රැස් කරන පිණින් මේ දිව්‍ය ලෝකේ උපත ලැබේවා. මම මේ කරන භාවනා බලේ සීල ගුණේ දෙවලෝ උපත ලැබේවා කියලා දෙවලෝක උපත පතාගෙන මෙයා ශාසනික ගුණධර්ම රකින්න. අන්න ඒකත් එතකොට එයාගේ හිත එතකොට උතුම් ගුණධර්ම මේ මාර්ගඵලාදී උතුම් ගුණ ධර්ම දිනු කරගන්න යාගේ හිත නැමෙන්නේ නෑ. ඒ සඳහා වීරිය කරන්න යාගේ හිත නැමෙන්නේ නෑ. අන්න එතකොටත් ඒක මහා බන්ධනයක් බවට පත් වෙනවා. මේ බුද්ධ ශාසනයේ දිනුවක් කරා යන්න බැරි වෙන. ඒ තමයි පස්වෙනි බන්ධනය. පස්වෙනි බන්ධනය. ඊට පළවෙනි බන්ධනය වශයෙන් සොන්නන් සේපත් කළේ කයි මේ කාමයන්. කාමයට බැඳීම. කාමයේ බන්ධනයක් දෙවෙනුව රූපේ කයට. කයට බැඳීම. තුන්වෙනුව තමයි රූපයට බැඳීම. හතරවෙනුව සීපත් කළේ හොඳට බඩකට පිරෙනකන් වළඳලා නින්දට ඇලීවාසී. ඔව්, නින්දට ඇලීවාසී. පස්වෙනි බන්ධනය තමයි සිල් රැකලා මේ විදියට ගුණධම් පුරලා දෙවියන් අතර උපදින්න කල්පනා කිරීම, දෙවිලෝ පැතීම. ඒතර ඒ හැම දෙයක්ම බන්ධන. බන්ධන. සසරෙන් එතර කරවන ප්‍රධාන වීරිය වඩන්නට හිත නොනැමෙන බන්ධන වශයෙන් භාග්‍යතුන් වහන්සේ මේ දේශනා කළේ. බුදු සාසනේ දිනුවක් කරා යන්න බැරි වෙන බන්ධන. එහෙමයි. ඊතර ස්වාමීන් වහන්සේ මුලින්ම සිහිපත් කළා සිත කැහැෙන උල් පහ ගැන. දිනුව තමයි මේ බන්ධන පහ ගැන සිහිපත් කළේ. ඊතර මේ හැම කරුණකදීම අපට කියවෙන්නේ ගුණධර්ම දිනු කරගන්න බැහැ කියන එකයි. එහෙමයි. ඊතර ස්වාමීන් වහන්සේ ගුණධර්ම දිනු කරන කෙනෙක්ගේ ජීවිතේ ඊට වැඩි අනිත් අතට ගත වෙනවා. එහෙමයි. මේ බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මේ බුද්ධ ශාසනේ දියුණුවක් කරා යන්නේ, අභිවෘද්ධියක් කරා යන්නේ මේ හිතේ අපි මේ කතා කරපු හුල් පහ. එහෙමයි. මොනවද ඒ හුල් පහ? බුදුරජාණන් වහන්සේ ගැන සැක කිරීම. එහෙමයි.
ධර්මය ගැන සැක කිරීම, සංඝයා ගැන සැක කිරීම, ප්‍රතිපදාව ගැන, මාර්ගය ගැන සැක කිරීම, සබ්‍රහ්මචාරීන් වහන්සේලා කෙරෙහි ඇති කරගන්න ගැටුණු සිත කියනවා මේ හුල් පහ. මේ වගේ මේවා නැති කරගන්නවා. එහෙමයි. කියන්නේ ආ සාසුන් වහන්සේගේ අවබෝධය හොඳට අදාහ ගන්නවා සැක කරන්නේ. එහෙමයි. ධර්මයේ ගුණ හොඳට අදාහ ගන්නවා සැක කරන්නේ. ස්වාකාත බව. හොඳට ධර්මයේ කල්යාණ මිත්‍ර ඇසුරින් අහලා ධර්මයේ ගැන නිර්වෘල් වැටහීමක් ඇති කරගන්න ප්‍රතිපද. ඊළඟට සංඝයා ගැන යා ප්‍රසාදයටපත් වෙනවා. ඒ රහතන් වහන්සේලා ගැන, මේ මඟපල්ලාභී සංගරුවන ගැන සැක කරන්නේ. ප්‍රසාදයෙන් යුක්ත වෙනවා. ඊළඟට ප්‍රතිපදාව ගැන සැක කරන්නේ. සබ්‍රහ්මචාරීන් වහන්සේලා සමග ප්‍රිය ඇසින් බලමින් වාද විවාද නොකරමින් කිරීදීයයි කහුණා වගේ ප්‍රීති ප්‍රමෝදේ සමගින් වාසය කරනවා. සමගින් වාසය කරනවා. අන්න එතකොට යාගේ හිත නැමෙනවා කියනෝ වෙර වීරිය කරන්න. එහෙමයි. රූල් පහ අතර ගැලවිලා. ගැලවිලා යනවනේ. උල් හිතේ නැහැ. අන්න නිතර වීරියෙන් වාසය කරන්න යාගේ හිත නැමෙනවා කියනවා. පදම් වෙර වඩන්න හිත නැමෙනවා කියනවා. අන්නේ හුල් පහේ විදිහට ප්‍රහාණය කරගන්න පුළුවන් කියනවා. එහෙමයි සනස්. බන්ධන පහත් ප්‍රහාණය වෙලා යන්නේ වික්ෂු මේ කාමයන් කෙරෙහි අවබෝධයටපත් වෙනවා. එයා දැන් වෙරවීදී කරනවනේ කාමයන් පිළිබඳව බුද්ධානුශාසනාව අහලා එයා කාමයන් අවබෝධ කරගෙන කාමයන් කෙරෙහි විරාගී වෙනවා. එහෙමයි. ආසාව, තණ්හාව, පිපාසය දුරු කරගන්න. අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් බලමින් එහෙමයි. එල්ම දුරු කරනවා. එහෙමයි. එහෙමයි. නොයේ කුපම ඇසුරින් මේ කාමෙන් ගැදීන බුදුරයන් වහන්සේ දේශනා කළා තියෙනවානේ සන්න. ඊළාට යා මේ කය ගැන තියෙන ආසාව, කයේ යථාර්ථය, අසුභ භාවනාව භික්ෂුවට බුදුරයන් වහන්සේ නිතර සේවනය කරන්න කියලා දේශනා කරනවා. එහෙමයි සන්න. මේ කයේ යථාර්ථය දකිමින් කයට ඇලුම් කරන්නේ නැහැ. කය පෝෂණය කරන්න මෙයා මහන්සි, කය අලංකාර කරන්න ඒකට මහන්සි ගන්නේ නැහැ. අන්න ඒ විදිහට එයා ඒ කය කෙරෙහි තියෙන රාගය දුරු කරගෙන මේ ඒ හිතේ බැඳෙන බන්ධන ඉවත් කරගන්න. ඊළඟට යා රූපය ගැන සතර මහා ධාතුන්ගෙන් හටගත්තු රූපය ගැන අවබෝධ කරගන්න. ඒකෙදී තියෙන රාගය, ප්‍රේමය, පිපාසය දුරු කරගන්න. ඊළඟට යා මේ අර හොඳට බඩකට පිරෙනකන් වළඳලා මේ නිදිසුවේෙන් කල්ගත කරන්න පෙළඹෙන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා එහෙම නින්දෙහි ඇලී ගලී වාසය කරමින් දියුණු වෙච්ච ලෞකික ජීවිතයක් ගත කරන කෙනෙකුත් දැකලා නැහැ. එහෙමයි සර්. ලෝකෝත්තර ජීවිතයක් දියුණු කරගන්න අය ගැන කවර කතාද නේසන්. එහෙමයි සර්. එහෙමයි. ඉතින් අන්නේ අනුශාසනාව එයා සිහිපත් කරමින් එයා වීරියෙන් වාසය කරනවා. ඒ බන්ධනේ බැඳගන්නේ හිත. ඊළඟට එයා මේ සිල් ගුණ දම් රකින්නේ මේ දිව්‍ය ලෝකේ උපත පතාගෙන නෙමෙයි. එහෙමයි. එයා මේ බුද්ධ ශාසනයේ මේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්මයේ ඉලක්කය, ධර්මයේ පුරුදු කර ගැනීම ඉලක්කය වෙච්ච චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් පතාගෙන ගුණධර්ම දියුණු කරනවා. සීලාදී ගුණධර්ම දියුණු කරනවා. අන්න එතකොට එයාගේ හිත නැමෙනවා නිතර වීරියෙන් වාසය කරන්න. උතුම් ගුණධර්ම දියුණු කරගන්න. පදන් විර වඩන්න. කුසල ධර්මයන් කියෙදෙන්න හිත නැමෙනවා. එහෙමයි. අන්න එතකොට ඒක එයාගේ හිතේ බැඳෙන බන්ධන ඉවත් වෙලා යනවා. ඉවත්ලා යනවා. අන්න එතකොට එයාට බුද්ධ ශාසනය දියුණුවක් කරා යන්න පුළුවන් කියලා මේ දේශනාවේදී පින්වත් සාන්නහස බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එහෙමයි. හොඳමයි පින්වත් සාන්නහස මනාවකට ඒ උතුම් දේශනාව අපට හෙළිපෙහෙළි වුණා. චේතෝ කියලා සූත්‍රයේ හිතේ ඇන උල්පහ, හිතට බැඳෙන බන්ධන පහයුතු කෙනා සම්බුද්ධ ශාසනය දියුණුවක් කරා නොයන බවත්, හිතේ ඇන උල්පහ උදුරා දමපු කෙනා, බන්ධන පහෙන් මිදුණු කෙනා සම්බුද්ධ ශාසනය දියුණුවක් කරා යන බවත් මනාවකට හෙළිපෙහෙළි වුණා, විස්තර වුණා. ඉතින් ඒ නිසා සතර සම්‍යප්පදාන වීරිය පටන්ගත් වීරියට පෙමිනෙන් ප්‍රධාන වීර වඩන්නට මේ භාගතුන් වහන්සේගේ අවබෝධය සැක නොකිරීමේ පටන් මේ සියලු ගුණධර්ම දියුණු කරගන්නට මේ ධර්මයේ කතා කළ අපට, ඔබට, ලෝක හැම දෙනාටම මේ උතුම් දේශනාව උපකාර වේවා. මේ උතුම් දේශනාව කතා කිරීමෙන්, ලොවට දයාද කිරීමෙන් අප රැස් කළ පින සියලු දෙනාට අනුමෝදන් වෙත්වා. දෙවියන්ට, මේගේ ඥාතීන්ට, ශ්‍රද්ධා රූපවාහිනියට, ශ්‍රද්ධා ගුවන් විදුලියට හැම දිනාටම මේ පින් අනුමෝදන් වෙලා සුවසේ නිවන් මගම සම්පූර්ණ කරගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. සම්මා සම්බුද්ධෝ වතසෝ භගවා. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ.
සුපටිපන්නු භගවතු ශාවක සංඝෝති.